එලිසබෙත් රාජිනියගේ අභාව ඉතිහාසයේ කරා යුගයක නිමාව කියලයි අපි විශ්වාස කරන්නේ. ශ්‍රී නොබසින අධිරාජ්‍ය යුගයේ ඉඳන් නූතන ප්‍රජාතන්ත්‍රවාදී යුගය දක්වා මා සමාජ පරිවර්තන මැද රැජිනක් හැටියට ජීවත් වුණා. ශ්‍රී නොබසින අධිරාජ්‍යයෙන් නොඑක් රටවල් වෙන වෙන හැටි ඇගේ තරුණ කාලයේදීම දක්නට ඇති. ලෝකයේ සමාජවාදී රාජ්‍ය ගොඩනැගීමේ ඉදිරියට යන යුගයේ ඇය රැජිනා. ලෝකයේ සමාජවාදී කඳවුර ධනවාදී කඳවුර කියලා දෙකට බෙදිලා සීතල යුද්ධයක් කරන යුගයේ මේ රාජිනියගේ රාජකීය යුගය ගෙවුණා. විවිධ දේශපාලන දර්ශන මැද රටවල් බෙදිලා රටවල් ආයෙත් එකතු වීමත් ඇගේ යුගයේ සිදු වුණා. මේ සියල්ල මැද්දේ එලිසබෙත් මහරජින පරාජිත රැජිනක් හැටියට ජීවත් වුණා. ලෝකේ මොනාකාරී සමාජ දේශපාලන විපර්යාස සිදු වුණා. රාජකීයත්වයට හිමි ගෞරවයක් ලබාගෙන ලෝකයෙන් සමුගන්න ඇයට වාසනාව ලැබුණා. වාසනාව ලැබුණා කියනවට වඩා වාසනාව උදා කරගත්තා කියලා කිව්වොත් මම නිවැරදියි මම විශ්වාස කරනවා. තමන්ගේ රටේ විතරක් නොවේ ලෝකෙම ජනතාවගේ ඇය එංගලන්තයේ රාජකීයයන් වෙත නිරායාසයෙන් ඇස මේ එංගලන්තයේ රාජකීයයන් වෙත නිරායාසයෙන් යොමු වෙලා තියෙනවා. එතුමිය උතුණු පළඳ දුපු මෞල්‍ය මංගල්‍ය දවසේ ඉඳන්ම මේ අවසන් ගමන් ගිය මොහොතේ දක්වාම කිසි වෙනසක් නැතුව ලෝක ජනතාවගේ දැස් එතුමියත් එංගලන්තයේ රජපෞල දෙසත් යොමු වෙලා තිබුණා. එලිසබෙත් මහ රජිනියගේ උතුණු පළඳ මංගල්‍යයේදී චාල්ස් කුමරුගේ විවාහ මංගල්‍යයේදී වගේම මේ ඓතිහාසික වියෝදී ලෝක ජනතාවගේ ජනතාව කටයුතු කළ ආකාරයෙන් අපට ඒ බව පෙනුනා. ඒ ආකාරයෙන් තමන්ගේ රටේ විතරක් නොවේ ලෝකෙම ජනතාවගේ අවධානය යොමු වෙලා තියෙනකොට රාජකීයත්වයේ රැකගෙන ජීවිතේ ගෙනියන එක ඉතාම දුෂ්කර කාර්යයක්. ඒ සඳහා ඇති දැවැන්ත ඉවසීමත් රාජකීයත්වයේ කෙරෙහි කැපවීමත් කරන්න ඕනේ. ඒ ඓතිහාසික කැපකිරීම ඇය කළා. ඒ කැපකිරීම ඊට අසීරු කැපකිරීමක් බව මම කියන්න ඕන. පෞද්ගලික ජීවිතයේ තිබෙන ආශාවන් හැඟීම් වගේම හැසිරීම් සියල්ල රට වෙනුවෙන් අතහරින්න ඕනේ. ඇබ්දිදාන සම්ප්‍රදාය වෙනුවෙන් ඒ කැපකිරීම කළ උදාර රැජිනා කතානායකතුමනි රාජකීයත්වයට නොයෙක් නිර්වචන ඇති. නමුත් රාජකීයත්වයේ තියෙන හොඳම ලක්ෂණය තමයි සම්ප්‍රදාය. රාජකීයයන්ගේ පරම වගකීම සම්ප්‍රදාය රැක ගැනීම. සම්ප්‍රදාය රකින්න රාජකීයෙක් වෙනවා. එලිසබෙත් රාජනිය බ්‍රිතාන්‍ය රාජ ජාතිකයන්ගේ රාජකීයත්වයත් දුර අතීතයේ ඉඳන් ගෙන සම්ප්‍රදායක් ආරක්ෂා කළා. එලිසබෙත් රාජනිය කළ ඒ ඓතිහාසික කැපකිරීම ලෝකයේ අනාගත රජුන්ටත් මහඟු ආදර්ශයක් බව මම කියන්නේ. බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ලෝහිළු නොබසින අධිරාජ්‍ය ගොඩනගන්න පුළුවන් උනේ කොහොමද කියන කාරණය මේ අවස්ථාවේ ඉස්සීපත් කළ යුතුයි. ඔවුන්ට ඒ කරන්න පුළුවන් උනේ ඔවුන්ගේ රටට ඉතිහාසයට රටේ සම්ප්‍රදායට තිබෙන අසීමිත භක්තිය නිසායි මා විශ්වාස කරන්නේ. ආදරයට එහා ගිය භක්තිමත් හැඟීමක් ඔවුන් තුළ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය කෙරෙහි තිබෙන බව මම විශ්වාස කරනවා. ඔවුන් අලුත් දෙයක් ගත්තත් වෙනස් වෙන ලෝකයේ වැළඳ ගත්තත් ලෝක වෙනස්කම් වල නියමුවන් වුණත් තමන්ගේ රටේ සම්ප්‍රදායට ගෞරවයෙන් නූතන ලිබරල්වාදී අදහස් වල නියමුවන් වුණත් නිදහස ප්‍රජාතන්ත්‍රවාදී වැනි අදහස් වල ලෝක නියමුවන් වුණත් බ්‍රිතාන්‍ය ජාතිකයන් අතීත සම්ප්‍රදායන් බාහිර කළේ නැහැ. ඒවට හිනා වුණේ හෝ ආසියට ලක් කළේත් නැහැ. ඒ නිසාම ඔවුන්ට ලෝක හැමුවේ තවමත් ශක්තිමත්ව රැඟී සිටින්න පුළුවන් වෙලා තියෙනවා.